දේශනා. නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවන් සමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ වස්සාන සමයේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් සද්ධර්මය ඔබ මේ කාලය පුරාවටම ඉගෙන ගත්තා. අද දවසේ ඔබට දැනගන්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ කුසල් දහම් වෙත තමන්ගේ ශ්‍රාවකයින් යොමු කිරීම පිණිස දේශනා කොට වදාළ උතුම් කරුණක් පිළිබඳව. ඒ තමයි සීලය. සීලය කියන වචනේ අර්ථයක් තිබෙනවා. සීලය කියලා කියන්නේ හික්මීම කියන කාරණාව. එතකොට බුදුරජාණන් වහන්සේව සරණ ගිය යම් ශ්‍රාවකයෙක් ඇද්ද, ගිහි වේවා පැවිදි වේවා, ඒ ශ්‍රාවකයින්ට බුදුරජාණන් වහන්සේ හික්මීම පිණිස සිල්පද දේශනා කොට වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා, ඒ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව අවුරුදු 20ක් යනකම් උන්වහන්සේ සිල්පද විදිහට පැනවීමක් කළේ නැහැ. අවුරුදු 20කට පස්සේ තමයි උන්වහන්සේ සිල්පද ශික්ෂාපද විදිහට පණවන්නට තීරණය කළේ. ඒ යම් යම් කරුණු හේතු වුණා ඒ සඳහා. ඒ වගේම අපි අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ මව කුසේ පිළිසිඳ ගන්නට කලින් ඒ බෝසත් මාතාව අෂ්ටාංග උපෝසථයේ සමාදන් වෙලා හිටියා කියලා. ඒතර බුදුරජාණන් වහන්සේත් බුද්ධත්වයට පත් වෙලා සිල්පද ගැන දේශනා කළා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් මේ ලෝකයේ සීලය කියලා දෙයක් තිබිලා තියෙනවා. එතකොට ඒකේ අර්ථය තමයි අපි ගත්තාම ඒකේ අර්ථයක් තිබෙනවා ඒ සීලය කියන කාරණාවේ. දැන් අපි ගත්තාම බුදුරජාණන් වහන්සේ මව කුසේ පිළිසිඳ ගන්නකොට බුද්ධ ශාසනයක් මේ ලෝකෙ තිබුණේ නැහැ. තර බුද්ධ ශාසනයක් මේ ලෝකයට පහළ වුණේ උන්වහන්සේ වයස අවුරුදු 35 දී ඒ බෝධිමෝලේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා එයින් මාස කීපයකට පසුව බරණස ඉසිපතන මිගදායේදී පස්වග ශ්‍රමණයන් වහන්සේලා උදෙසා ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන්නට ආරම්භ කිරීමෙන් එයින් තමයි උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරය ආරම්භ වුණේ. එතකොට ඊට කලින් එහෙමනම් ලෝකයේ තිබුණ සීලය මොකද්ද? ඒ සීලෙහි අර්ථයක් හඳුනා ගන්නට ඒ කාලේ මිනිස්සුන්ට පුළුවන් වුණාද කියන කාරණාව අපි ඉස්සෙල්ලම දැනගන්නට ඕනේ.
අපි අපිට ඒ ගැන ප්‍රකට කරුණ තමයි මම ඔබට කලින් සඳහන් කළේ. ඒ කියන්නේ මහා මායා දේවින් වහන්සේ බෝසතාණන් වහන්සේ මවකුසේ පිළිසඳ ගැනීමට ප්‍රථමයෙන් එතුමිය අෂ්ටාංග සීලය සමාදන් වෙලා හිටියා කියන කරුණ. එතකොට ඒකෙදි ඒ කාලේ සමාජයේ පිළිගැනීමක් තිබුණා මෙන්න මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා. එතකොට ඒ නිසා ඒ කාලේ සමාජය තුළ ජීවත් වුණ සමහර ආගමික නායකයන් අපි ඇයට කියනවා ආගමික ශාස්ත්‍රවරු කියලා. එතකොට ඒ අය කාලානුරූපව ඒ කාලයට අදාළව සිල්පද විදිහට යම් යම් කරුණු ප්‍රකාශ කළා. එතකොට සමාජය තුළ පිළිගැනීමක් තිබුණා මේ දේ හොඳයි කියන අදහස. ඒ නිසා සමාජයේ ජීවත් වුණ මිනිස්සු ඒ දේවල් යහපත්ය කියන අදහසින් පුරුදු කරන්න පටන් ගත්තා. ඒක තමයි සීලය කියන කාරණාවේදී අපිට ඒ බුද්ධ ශාසනය ලෝකෙ පහළ වෙන්න ප්‍රථමයෙන් තිබුණ ස්වභාවය ගැන හඳුනා ගන්න තියෙනවා. එතකොට දැන් අපි සමහර ජාතක කතාවල අපි අහලා තියෙනවා ඒ නාගරාජයන් ඊට පස්සේ ඒ ආදී අවස්ථාවල ඒ බෝසතාණන් වහන්සේ ඒ ලෝකවල ඒ යෝනිවල ඉපදුනාට පස්සේ ඒ සිල්පද ආරක්ෂා කරගෙන හිටියා කියලා. එතකොට ඒ කාලේ නම් බොහෝ කාලයක් තිස්සේ මේ සීලය කියන දේ ලෝකෙ පැවතිලා තියෙනවා. එතකොට සීලය කියන අපි ඒ අර්ථය ගත්තාම මේ වචනේ අර්ථය විදිහට ඒකේ තියෙන හික්මීම කියන කාරණාව. එතකොට හික්මීම සඳහා යම් දෙයක් වුමනාද ඒ හික්මීම සඳහා වුමනා කරන දේ තමයි ඒ කාලානුරූපව ඒ අය පුරුදු කරගෙන ආවේ. එතකොට මේක මේ සීලය කියන කාරණාවේදී බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වුණාට පස්සේ උන්වහන්සේගේ සම්බුද්ධත්වයෙන් පස්සේ මේ ලෝකයේ තුල ඒ සිල් පදම සාමාන්‍ය සමාජය තුල පැවතුන දීම උන්වහන්සේ යම්කිසි ඉලක්කයක් පිණිස මේ ලෝකයාට දේශනා කළා. ඒ කියන්නේ ලෝකේ ඉලක්කයක් හඳුනාගත නොහැකි ආකාරයට පැවතුන ඒ සිල් ආරක්ෂා කිරීම ඉලක්කයක් සහිත දෙයක් බවට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සඳහන් වෙලා තියෙනවා. ତେଣୁ අපිට ඒකෙදි මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා බස් කරද්දී අපිට එතෙන්දී තමයි සීලය කියන කාරණාව මුණගැහෙන්නේ මුලින්ම බුද්ධ ශාසනය තුල. එතකොට ඒකෙදී අපි දන්නවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා සීලයට අදාළව කොටස් තුනක් තියෙනවා. එතකොට සීලස්කන්ධ කොටසට අයිතිව කොටස් තුනයි මොනවද? සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. එතකොට ඒකේ අදහස තමයි නිවන අරමුණු කරගත් වාචසික සංවරය. නිවන අරමුණු කරගත් කායික සංවරය. ඊළඟට නිවන අරමුණු කරගත් ධාර්මික දිවි පැවැත්ම. එතකොට බුදුරජාණන් වහන්සේ මුලින්ම උන්වහන්සේ දේශනා කරපු ඒ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කොට වදාලා අයමේ වාරියෝ අට්ටංගිකෝ මග්ගෝ සේයති දං, මේ ආර්යෂ්ටාංගික මාර්ගයක් පවතිනවා කුමක් පිණිසද? විශේෂ ඥානෙ පිණිස. සම්බෝධාය නිබ්බානාය සංවත්තති, සම්බෝධිය පිණිස, විශේෂ නුවණ අවබෝධය පිණිස. නිබ්බානාය සංවත්තති, නිවන අවබෝධ, නිවන සාක්ෂාත් කිරීම පිණිස. එහෙමනම් ඒ නිවන අරමුණු කරගෙන ඉස්සෙල්ලාම අපිට සීලය ගැන සඳහන් වෙන තැන කරුණ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පළවෙනි ධම් දෙසුම ධම්සප්පවතුම් සූත්‍ර දේශනාව. එතකොට එතනින් ආරම්භ කරපු උන්වහන්සේ සීලය ගැන දේශනා කරන්නට ආරම්භ කරපු කරුණ උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙන මොහොත දක්වාම අපිට පරිනිබ්බාන සූත්‍රයේදී දැක ගන්න ලැබෙනවා
උන්වහන්සේ නිතර නිතර ඒ ආයු සංස්කාරය අතහැරීමෙන් පසු මාස 3ක් කියන කාලය තුලදී නිතර නිතර භික්ෂුන් වහන්සේලාට ආර්ය සීල ආර්ය සමාධි ආර්ය ප්‍රඥා කියන මේ කරුණ තුන ගැන නිරන්තරයෙන් දේශනා කළා කියලා. එhmenan උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයෙන් අනතුරුවත් ඒ වගේම පරිනිර්වාණයට ආසන්න කාලය දක්වාමත් උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ තුල මේ සීලය කියන කරුණ ඒකාන්තයෙන්ම නිවන අරමුණු කරගත් උතුම් ගුණධර්මයක් වශයෙන් සඳහන් වෙලා තිබෙනවා. එතකොට මේ කරුණ බුදුරජාණන් වහන්සේ කොයි ආකාරයෙන්ද විග්‍රහ කරලා තිබෙන්නේ කියන කාරණාව අපි දැනගන්නට ඕනේ. දැන් ඔබ ගිහි පිරිස වශයෙන් ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ සීලය කොයි ආකාරයිද? භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්න සීලය ගිහි අයට ආරක්ෂා කිරීම පිණිස උන්වහන්සේ පංච සීලය දේශනා කරලා තියෙනවා. ඒතර පංච සීලෙන් කායික සංවරය, වාචසික සංවරය පිණිස සිල්පද පහකින් මේ කරුණ පෙන්වා වදාළා. ඊට පස්සේ උන්වහන්සේ තවත් ආකාර කිහිපයකින් සීලය ගැන පෙන්වා දීලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ අෂ්ටාංග උපෝසථය කියලා සීලයක් දේශනා කරලා තියෙනවා. ඒ අෂ්ටාංග උපෝසථය කියන කාරණාවේදී ඒ සිල්පද 8ක් පනවලා තියෙනවා. ඒකෙදී වාචසික සංවරය පිණිස බොරු කීමෙන් වැළකීම කියන සිල්පදයත්, කායික සංවරය පිණිස අනිත් සිල්පද 7කුත්. එතකොට මේ විදිහට අපි ඒ සීලය තුලදී නිරන්තරයෙන් අපිට දකින්න ලැබෙන දේ තමයි කායික සංවරය සහ වාචසික සංවරය කියන කාරණාව. ඒ කායික සහ වාචසික සංවරය පිණිසයි බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ සීලය දේශනා කරේ. ඊළඟට අපිට තවත් ගිහි අයට ආරක්ෂා කිරීම පිණිස සිල්පද ගැන සඳහන් වෙන අවස්ථාවලදී අපිට දැක ගන්න ලැබෙනවා ආජීව අට්ඨමක සීලය කියන කාරණාව. ආජීව අට්ඨමක සීලය කියන ඒ සිල්පද 8ක් පෙන්වා දුන්න තැන සඳහන් වෙනවා වාචසික සංවරයට සිල්පද 4ක්. වචනේ සංවර කර ගැනීම පිණිස සිල්පද 4ක් පවතිනවා. කායික සංවරය පිණිස සිල්පද 4ක් පවතිනවා. එතකොට වචනේ සංවර කිරීම පිණිස පවතිනවා බුරු කීමෙන් වැළකීම. ඊළඟට කේලාම් කීමෙන් වැළකීම. ඊළඟට පරුස වචනෙන් වැළකීම. ඊළඟට හිස් වචනෙන් වැළකීම. දැන් මේ ආජීවට්ටමක සීලයට අයිති මේ කරුණු අපි තවත් තැනක දකින මෙන්න මේ ආකාරයෙන්. ඔය සිල්පද 4, ඔය සංවරය, වාචසික සංවරය අපිට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා දස කුසලයේ තුල. දස කුසල්, දස අකුසල් කියන එක ඕකේ අනිත් පැත්ත. ඒතර කෙනෙක් බොරු කියනවනම්, කේලාම් කියනවනම්, පරුස වචන කියනවනම්, හිස් වචන කියනවනම්. ඒතර ඒක දස අකුසලයේ, දස අකුසල් තුල කරුණු හතරක් බවට ඒකපත් වෙනවා. ඊළඟට දස කුසලයේ තුල ඒකම බොරු නොකීම, කේලාම් නොකීම, පරුස වචන නොකීම සහ හිස් වචන නොකීම. ඒ කරුණ දස කුසලයේ අංග හතරක් විදිහට පවතිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සීලය ගැන උන්වහන්සේ පෙන්වා දුන්න අවස්ථාවන්හිදී නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණ ගිහි ශ්‍රාවකයන්ට, විසාකා උපාසිකාව, ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා ආදී ඒ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර දායක දායිකාවන් ආදී ඒ පිරිස් ඇතුළු කොට යම්තාක් පිරිසක් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණාද ධර්ම ශ්‍රවණය පිණිස, ඒ හැම දිනාටම උන්වහන්සේ මූලික කරලා දේශනා කරපු කරුණු අතර ඒ කායික වාචසික සංවරය පිළිබඳව වදාලා. එතකොට එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සීල සංවරය ගැන. එතකොට ඒක සීල සම්පත්තියක් කියලා. සම්පතක් කියලා කියන්නේ අපිට වටිනා දෙයක්.
එතකොට අපි යම් දෙයක් තමන්ට වටිනවනම් ඒ වටිනාකමින් යුක්තදී තමන්ගේ ජීවිතයට ලං කරගන්න කවුරුවත් පසුබට වෙන්නේ නැහැ. එතකොට එහෙමනම් යම් කෙනෙකුට සීලේ තියෙන වටිනාකම තේරුණොත් ඒ වටිනාකම වටහා ගන්න පුළුවන් වුණොත් තමයි ඒ කෙනාට අවස්ථාව ලැබෙන්නේ සීලේ කියන සම්පත්තිය තුල පිහිටන්න. එතකොට අපි දැන් සම්පත් කියලා අපි අදහස් කරනවා අපිට තියෙන යාන වාහන, ගෙවල් දොරවල්, මුතුමැණික්, රන් ආභරණ, මිල මුදල් ආදී මේ දේවල්. එතකොට මේ කරුණු අපි අපේ ජීවිතේ අපි පවත්වා ගන්නවා, අපි අදහස් කරනවා මේ තමයි අපිට තියෙන සම්පත්, අපිට වටින දේවල්. එතකොට අපි කතා කරන්නේ නැහැ සීල සම්පත්තිය ගැන. සාමාන්‍ය ලෝකයා තුල සීලය කියන සම්පත ගැන කතා කරන්නේ නැහැ. එතකොට බාහිර දැන් අපි මේ මනුස්ස ලෝකයේ ඉපදිලා අපිට යම් වස්තුවක් අපිට සමහර වෙලාවට අපිට උප්පත්ති මුරුම වෙනවා. ඒ උප්පත්ති මුරුම වෙන වස්තුව අපි ක්‍රමානුකූලව සමහර කෙනෙක් ගොඩනගා ගන්නවා. එතකොට ඒ කිනාට උරුමෙන්, එහෙම නැත්නම් පාරම්පරික උරුමෙන් ලැබුණ දේ ඒ කිනා තව තවත් දියුණු කරලා රැකී ආරක්ෂා කරලා තමන්ගේ ධනය සම්පත් මේ හොයා ගන්නවා. ඒ සියල්ලම අපි මරණයට පත් වෙන මොහොතේදී අපිට ඒ සියල්ල අතහරින්න වෙන්නේ නැද්ද? ඒ සියල්ලම මේ ජීවිතය අවසාන වෙන මොහොතේදී අපිට අතහැරලා යන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා අනිත් සම්පත්, අනිත් සම්පත්තීන් ගැන උන්වහන්සේ වදාලා. හැබෑවටම පොහොසතා ගැන උන්වහන්සේ වදාලා. එතකොට වර්තමාන ලෝකේ යම් කෙනෙක් ධනෙන් පොහොසත් නම් අපි යාට හඳුන්වනවා, එයා හඳුන්වනවා බාහිර ලෝකයේ දිහා බලලා මේ අය පොහොසත්, මේ අය දුප්පත් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් තුළ සීල සද්ධා සම්පත්තිය නැත්තම්, සීල සම්පත්තිය නැත්තම්, ත්‍යාගය නැත්තම්, ප්‍රඥා සම්පත්තිය නැත්තම් අන්න ඒ කිනා තමයි හැබෑවටම දුප්පත් කිනා. එතකොට එහෙනම් අපි මේ ජීවත් වෙන කාලය තුළ, මේ ජීවිත කාලය තුළදී අපි කායික අසංවර බව, ඊළඟට වාචසික අසංවර බව කියන මේ කරුණු පවත්වනවා අවබෝධයක් නැති නිසා. ඒ නිසා යම් කෙනෙක් ඒ හේතුවෙන් එයාට උරුමයක් ලැබෙනවා. ඒ උරුමය තමයි දුගතියේ උපත. ඒ දුගතියට යෑම පිණිස යම් කෙනෙකුගේ මනස සකස් වෙන්නේ සීල සම්පත්තිය, සද්ධා සම්පත්තිය ආදී මේ සම්පත් නැති නිසා. යම් කෙනෙක් ඒ සම්පත්තියෙන් තමන් තුළ උපදවා ගත්තොත්, ඒ තුළ තමන්ගේ රැකවරණය සලසා ගන්න මහන්සි ගත්තොත්, අන්න ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා එයාට දුගති උරුම වෙන්නේ නැහැ කියලා. එතකොට අපි යම් සම්පතක් අපේ ජීවිතයේ ධනය, යාන වාහන ආදී වශයෙන් අපි පවත්වනවා නම්, අපි තියාගන්නවා නම් ඒ සියල්ල අපිට මේ ජීවිත කාලේ අවසන් වෙන මොහොතේදී අතහරින්න සිද්ධ වෙනවා. නමුත් අපි යම් සම්පත්තියක් උපදවා ගන්නවා නම් අපි තුල සද්ධා, සීලාදී සම්පත්තීන්, ඒ සම්පත්තීන් තුල අපිට එතනින් එහාට අපිට මේ ජීවිතය අවසන් වුණාට පස්සෙත් තමන්ගේ ජීවිතේ, තමන්ගේ පරලෝක ජීවිතේට රැකවරණේ පිණිස ඒක පවතිනවා. ඒ නිසා බුද්ධිමත් ශ්‍රාවකයා, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා, බුද්ධිමත් කෙනා තෝරා බේර ගන්න ඕනේ සැබෑවටම තමන්ගේ රැකවරණේ පවතින කොතනද කියන එක. දැන් ඔය එක අවස්ථාවක ඔබ අහලා ඇති එක්තරා කුෂ්ඨ රෝගියෙක් හිටියා. මේ කුෂ්ඨ රෝගියා තමයි එදින බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ කියලා උන්වහන්සේ දැක්කා. ඉතින් ඊට පස්සේ ඒ කුෂ්ඨ රෝගියා එනකන් උන්වහන්සේ ධර්මය දේශනා කළේ නැහැ. නමුත් ඒ කුෂ්ඨ රෝගියා පැමිණුණාට පස්සේ ධර්මය දේශනා කළා, ධර්මය අවබෝධ කරගත්තා. එතකොට ඒ රෝගියා තුළ තිබුණා, ඉපදුණා සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, මේ ආදී මේ ගුණධර්ම පිහිටියා. ඊට පස්සේ මේ කෙනාගේ අවබෝධය සැබෑ දෙයක්ද කියලා පරීක්ෂා කිරීම පිණිස ඒ අවස්ථාවේදී මේ සක්‍රදෙවියන්ට අදහසක් ඇති වුණා. ඉතින් සක්‍රදෙවියෝ කල්පනා කළා මේ මෙයාගෙන් විමසන්න ඕනේ.
එතකොට ඔය අවබෝධය මේටපත් වෙච්ච කාරණාව සැබවද්ද කියලා තීරුම් ගන්න ඕනේ කියලා ගිහිල්ලා ප්‍රශ්න ඇවෝක බොරුවක් ඔයි කියප කරුණු කියලා. මෙයා ඉස්සරහදි කිව්වා. නමුත් මෙයා ඒක පිළිගත්තේ නැහැ. ඒ මොකද ඒ තමන් තුළ සැබෑවටම අර සම්පත්තින් පිහිටිය නිසා. ඒ වගේ දැන් අපි මනුස්ස ලෝකේ යම් තාක් කාලයක් ගත කරනවාද අපේ ජීවිතයේ අපි සීලය කියන දේ පුරුදු කරන්ඩ ගත කරන කාලය කැපවීම සමහර වෙලාවට ගොඩාක් දෙනෙක්ගේ හීනයි. ඒක දුර්වලයි. ඒ නිසා අපි ඒ සීලය පුරුදු කිරීම පිණිස සීල සම්පatti උපදවා ගැනීම පිණිස අපිට උවමනා කරන කරුණු කිහිපයක් අපේ ජීවිතේ පවත්තන. ඒ කරුණු ටික තිබුණොත් අපිට පුළුවන් ඒ රැකවරණය තුළ අපිට ස්ථාවර වෙන්න. ඒ මොනවාද ඒ කරුණු? කෙනෙකුට සිල්පද ආරක්ෂාකරනද ප්‍රධාන වශයෙන් ඕනේ කරනවා සද්ධාව. ශ්‍රද්ධාවකින් තොරව සීලයක් ආරක්ෂා කරන්න බෑ. ඊට පස්සේ ඕන කරනවා හොඳ සිහියක්. හොඳ සිහි නුවණක් ඕන. සිහියෙන් හිටියේ නැත්නම් සිල්පද ආරක්ෂා කරන්න බෑ. ඊළඟට උවමනා කරනවා බලවත් වීරියක්. බලවත් වීරියක් නොතිබුණොත් සීලය ආරක්ෂා කරන්න බෑ. ඊළඟට ඕන කරනවා නුවණ හසුරවන්න පුළුවන්කමක්. ඒ කියන්නේ අපිට අපි දුසිල්වත් වීම පිණිස කරුණු යෙදෙන්න පුළුවන් ඕනම අවස්ථාවක. බොරු කියන්න, කේලාම් කියන්න, ඊට පස්සේ ප්‍රාණඝාතය කරන්න, සොරකම් කරන්න, කාමිත්‍යාචාරය දෙන්න. මේ ආදී අකුසල් පිණිස අවස්ථාව යෙදෙන්න පුළුවන් මේ සමාජය තුළ කටයුතු කිරීමේදී. එතකොට අපි සිහියක් පැවැත්වුවේ නැත්තම්, ඊළඟට අපි වීරියක් පැවැත්වුවේ නැත්තම්, අපි නුවණක් පැවැත්වුවේ නැත්නම් අපිට පුළුවන් ද සිල්පදයක් ආරක්ෂා කරන්න? අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපිට උවමනයි සීලය ආරක්ෂා කිරීම පිණිස බලවත් වූ සිහියක්, වීරියක්, උත්සාහයක්, හොඳ නුවණක් අපිට උවමනයි. ඒතර සමහර අයට තියෙන කාරණාව තමයි සමහර අයට මේ සිල්පද ආරක්ෂා කරන්න ගියාම සමහරුන්ට සීලය ගැන හොඳ වැටහීමක් නැහැ. ඒ සිල්පද කැඩෙන්නේ කොහොමද? මේ සීලය ආරක්ෂා කරන්නේ කොහොමද? මේ සීලේ මේ හානි වෙන්නේ කොහොමද? මේක පළුදු වෙන්නේ කොහොමද? ඒතකොට ඒ පිළිබඳ අදහසක් නැහැ. සාමාන්‍ය සමාජය තුළ තියෙන මතිමතාන්තර වලට අනුව තමයි යා කටයුතු කරන්නේ. ඒක වැරදි. ඒ නිසා අපි නිවැරදිව සීලයක් ආරක්ෂා කරන්න නම් අපිට ඉස්සෙල්ලාම උමනා කරන ගුණධර්මයක් තියෙනවා. අපි සීලය ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට දැනගන්න ඕන. ඒක ශ්‍රුතමේ ඥානය. දැන් අපි ගත්තාම ප්‍රාණඝාතයෙන් වැළකීම. ඒතර ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක සම්බන්ධව භාග්‍යතුන් වහන්සේ වදාළේ කොහොමද? සොරකමින් වැළකීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? ඒක අපි එකිනෙකාගේ මතිමතාන්තර නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ අවවාදය තුළ උන්වහන්සේ පින්නවදාලේ කොයි ආකාරයෙන්ද කියන කරුණ අපි නිවැරදිව දැනගෙන තියෙනට ඕන. ඊළඟට ඒ සිල්පද ආරක්ෂා කරන කෙනා ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ සීලය අපි පුංචි කාලේ ඉඳන්ම සිල්පද සමාදන් වෙනවා. නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ සීලය අපි ආරක්ෂා කරාද කියන කරුණ. අපි පංචශීලය පුංචි කාලේ ඉඳන්ම සමාදන් වෙනවා. ඉස්කෝලේ යන කාලෙත්, මොන්ඩිසෝරි යනකොටත්, ඊට පස්සේ මොන හරි කටයුත්තක් ආරම්භ කරද්දිත්, ඒ හැම අවස්ථාවකදීම අපි සීලය තමයි ඉස්සෙල්ලාම කරන්නේ, සිල් සමාදන් වෙන එක. නමුත් අපේ ජීවිතයේ සිල්පද ආරක්ෂා කරගෙන තියෙන අවස්ථාවන් බැලුවහම අර සමාදන් වෙච්ච කාලයත් එක්ක බලනකොට ඒක සමහරට ඒ ආරක්ෂා කිරීම දුර්වලයි. ඒ නිසා අප්‍රමාදීව කුසලයට කැමැති කෙනා ඒ සිල්පද ආරක්ෂා කිරීම කියන දේ ඒ සඳහා බලවත්ව තමන්ගේ අඩුපාඩුව නුවණින් විමස විමසා නුවණින් දකිමින් ඒ අඩුපාඩුව සකස් කරගන්නට ඕන. එතකොට ඒ සඳහා අපිට උවමනා කරනවා මේ සීලේ තියෙන ඉලක්කය හරියට තේරුම් ගැනීම. දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සීලය ගැන දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ පෙන්වා දෙනවා මේ සීලය කියන කාරණාව සෝතාපන්න ශ්‍රාවකයාට
අකණ්ඩේහි, අච්චිද්දේහි, අසබලේහි, අසම්මෝසේහි, බුජිස්සේහි, විඤ්ඤූපසත්තේ, අපරාමට්ඨේහි සමාධි සංවත්තනිකේ. තොර සෝතාපන්න ශ්‍රාවකයා තුළ ඒ ආකාරයෙන් සීලය පිහිටනවා. ඒක නොකැඩුණු, කැලැල් නැති, සිදුරු නැති, ඒ වගේම ඒ කියන්නේ ඒක පළුදු නැහැ. ඊළඟට ඒක බුජිස්සෙහි, තමන්ගේ උවමනාවෙන්, තමන්ගේම කැමැත්තෙන් ආරක්ෂා කරන. ඒ කාගවත් බලකිරීමක් නෙමෙයි. ඊට පස්සේ අපරාමට්ඨෙහි සමාධි සංවත්තනිකේ. ඒ සීලේ අරමුණ තමයි කායික වාචසික සංවරය තුළ සමාධිය පිණිස උපකාරයක් ලබා ගැනීම. එතකොට මේ වගේ සිල්පද ආරක්ෂා කරන කෙනා ඒ තමන්ගේ ජීවිතයේ සතරපායෙන් නිදහස් වීම පිණිස මේ සීලය පවතිනවා කියන කරුණ හොඳටම තේරුම් අරගෙන ඒ කාරණාව තුළ ඒ පවතින ආකාරය වටහා ගන්නට ඕන. ඒ කියන්නේ දැන් අපි සිල්පද සමාදන් වුණාට පස්සේ ඒ සීලය පවතින්නේ තවත් කරුණක් සමග බැඳිලා සෝතාපන්න ශ්‍රාවකයාට. මොකක්ද ඒ කරුණ? ඒ තමයි ප්‍රඥාව. ප්‍රඥාවත් සමග බැඳිලා තමයි සීලය පවතින්නේ. ප්‍රඥාවත් සමග බැඳුන සීලය තුළ දෘෂ්ටි මතවාද නැහැ. ප්‍රඥාවෙන් තොර වූ, සාමාන්‍යයෙන් අපි සමාජය තුළ එක එක මතිමතාන්තරවලට අනුව අපි කටයුතු කරනවා නම් ඒ සීලය දෘෂ්ටි මතවාද වලින් පිරීලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ සීලය පවතින්නේ කොහොමද කියන එක උන්වහන්සේ වදාළේ කුමන ඉලක්කයක් පිණිසද කියන කාරණාව අපි හොඳට තේරුම් අරගෙන ඒ කාරණාව පැහැදිලි කරගෙන ඒ භාගතුන් වහන්සේ පෙන්වා දුන්න ඉලක්කය පිණිස අපි සීල්පද ආරක්ෂා කරගන්නට ඕන. ඊළඟට මේ සීලය තවත් කොටස් කිහිපයකට බෙදෙන අවස්ථාවන් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. දැන් අපි ගත්තාම සීලය තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය කියලා, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඊළඟට තියෙනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඊළඟට තියෙනවා ප්‍රත්‍යසන්නිස්සය සීලය කියලා. එතකොට මේ වගේ මේ සීලය තවත් කොටස් වලට බෙදලා පින්වපු අවස්ථාවන් ගැන සඳහන් වෙලා තියෙනවා. දැන් අපි ගත්තාම ගිහි අය ආරක්ෂා කරන සීලය ගැන තමයි අපි ඔය කතා කරේ. ඊළඟට භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සාමණේර භික්ෂුන් වහන්සේලාට පැවිදි දස සීලය. ඒතකොට ගිහි අයටත් තියෙනවා ගිහි දස සීලය කියලා. ඊළඟට නවාංග උපෝසත සීලය කියලා. ඒ නවාංග උපෝසත සීලයේදී සිල්පදයක් තිබෙනවා මෙත්තා සහගතේන චේතසා විහරාමිත සික්ඛාපදං සමාදියා. මෛත්‍රී සහගත සිතින් වාසය කරනවා කියලා එකක් ශික්ෂාපදයක් විදිහට සමාදන් වීමක්. දසශීලයේදී පවතින්නේ නච්චගීත වාදිත විසූක දස්සනාවීරමණී සික්ඛාපදං සමාදියා. එතකොට ඒ සිල්පදය කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඊට පස්සේ අවසාන සීලය, ඒ කියන්නේ සිල්පදයේ විදිහට පවතින්නේ ජාත රූප රජිත පටිග්ගහනාවීරමණී සික්ඛාපදං සමාදියා. ඒ කියන්නේ රන් රිදී මුතුමැණික් පරිහරණය, මිලමුදල් පරිහරණය, ගනුදෙනු කිරීම ආදිය මේවා කරන්නේ නැහැ කියලා සිල්පදයක් විදිහට සමාදන් වෙනවා. ඒතර කැමතිනම් කෙනෙකුට උපෝසතේ වෙනුවට ඒ නවාංග උපෝසත සීලය හරි, එහෙම නැත්නම් දස සීලය හරි, ගිහි දස සීලය හරි සමාදන් වෙලා ආරක්ෂා කරන්න පුළුවන්. ඒතර පැවිදි භික්ෂුවටත් සාමණේර භික්ෂුවටත් තියෙන මේ සීල්පද 10 තියෙනවා. ඒ පැවිදි ශ්‍රාවකින්ට බුදුරජාණන් වහන්සේ ඒ පැවිද්ද තුළ මූලිකව සාමණේර දස්සීලය ආරක්ෂා කිරීමට දේශනා කොට වදාලා. ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කිව්වහම ඒක සිල්පද 227ක් තියෙනවා ප්‍රධාන සිල්පද. ඊට අමතරව තවත් සිල්පද බොහෝ ප්‍රමාණයක් සිය ගාණක් සිල්පද තියෙනවා. එතකොට මේ සීලය කොටස් දෙකකට බෙදෙනවා. ආදි බ්‍රහ්මචාරීක සීලය සහ ආභි සමාචාරික සීලය කියලා. ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ ඍජුවම නිවන් මඟ පිණිසම පවතින
සීලයක්. එතකොට ඒ තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ආභිසමාචාරික සීලය කියලා කියන්නේ ඇවතුම් පැවතුම් සංවර කර ගැනීම. දැන් ඒකෙදි තියෙනවා මේ ආහාර ගන්නකොට, දානි වළඳනකොට, යනකොට එනකොට මේ වැසිකිලි කැසිකිලි ආදී කිරීමේදී ඒ අවස්ථාවන්ට අනුකූලව තමන්ගේ ඇවතුම් පැවතුම් සංවරය පිණිස පැවැත්විය යුතු සීලයක්. ඒතර මේක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ. ඊළඟට තියෙනවා ආජීව පාරිශුද්ධ සීලය. භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු ඒ කරුණ තුල ආජීව පාරිශුද්ධය කියලා කියන්නේ මේ ජීවිත පැවැත්ම අධාර්මික නැතුව මිනිසුන්ට වංචනික බස් වලින් තොරව, ඊට පස්සේ මිනිසුන් රැවටීමෙන් තොරව තමන්ගේ ධාර්මික දිවි පැවැත්ම ගත කිරීම, ධර්මානුකූලව ජීවිතය ගත කිරීම ආජීව පාරිශුද්ධ සීලයයි. එතකොට ගිහියය ගත්තත් එතකොට ගිහියයටත් මේ ආජීව පාරිශුද්ධිය කියන දේ වැදගත්. මොකද සමහර අය වංචාවෙන් තමන්ගේ රැකී රක්ෂාදිය කිරීමේදී වංචනිකව කටයුතු කරනවා. ඊට පස්සේ තමන්ගේ ආයතනයේ ප්‍රධානීන් රැවටීමෙන් කටයුතු කරනවා. තමන්ගේ ශ්‍රමයට, තමන්ගේ වෙහෙසට සරිලන ආකාරයට නෙමෙයි වැටුප ලබන්නේ. ඒතර මේක ආජීවී ජීවිත පැවැත්ම තුළ තියෙන අසංවර භාවයක්. ඒක සම්පූර්ණයෙන් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මය සමග ගත්තාම සම්මා ආජීව කියන කාරණාව එතන නැහැ. එතන තියෙන මිත්‍යා ආජීවේ. මිත්‍යා ජීවෙන් යුක්ත කෙනාට මේ මාර්ගංගේ පිහිටන්නේ නැහැ. ඒ නිසා ආජීව පාරිශුද්ධිය කියන දේ ගිහි වේවා පැවිදි වේවා ධර්ම මාර්ගයේ දියුණු කරනු කැමති කෙනෙක්, ඒ ධර්ම මාර්ගය තුළ පුරුදු කරන්න අපේක්ෂා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම පුරුදු කළ යුතු දෙයක් ආජීව පාරිශුද්ධිය. එතකොට මේකත් හික්මීමක්, ඒකත් සංවරයක්. ඊළඟට තියෙනවා පින්වා දීලා තියෙනවා මේ සිල්පද ඒ සීලය තුළ ඉන්ද්‍රිය සංවර සීලය. දැන් අපි ගත්තාම අපේ ඉන්ද්‍රියන් හයක් තියෙනවා. මොනවද? ඇස, කන, නාසය, දිව, කය, මනස. එතකොට මේ ඉන්ද්‍රියන් හය ආරක්ෂා කරගෙන අකුසල් වලට යා නොදී. ඒකත් සීලයක්. ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට ඒකත් හික්මීමක්. දැන් අපිට ඇසින් අකුසල් ඇති වෙනකොට ඒ අකුසලයේ පාලනය කරගන්න අපිට උත්සාහයක් වීරියක් උවමනා නැද්ද? උවමනයි. එතකොට එහෙමනම් ඒකත් හික්මීමක්. ඒ ආරක්ෂා කර ගැනීම ඇසින් ඇසින් දකින රූප අරමුණු කරගෙන සිතේ ඇති වෙන අකුසල් වලින් සිත වළක්වා ගැනීම ඒක සංවරයක්. කනට එන ශබ්ද මුල් කරගෙන ඒ ශබ්දේ අරමුණු කරගෙන තමන්ගේ හිත අසංවර වීම පාලනය කිරීමත් සීලයක්. ඊළඟට තියෙනවා ප්‍රත්‍යසන්නිස්සය සීලය කියලා. ඒ කියන්නේ මේ තමන් පරිභෝග කරන දේවල් ප්‍රත්‍යවේක්ෂා කොට පරිහරණය කිරීම. ඒතර තමන් පරිභෝග කරන්නේ මොනවද? දැන් භික්ෂුන් වහන්සේලා වශයෙන් ගත්තොත් තියෙනවා පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර. ඒතර මේ චීවර, මේ දේවල් තියෙනවා භික්ෂුන් වහන්සේලාට. එතකොට මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා මේ දේවල් නුවණින් සලකා පරිභෝග කරන්න. තමන් පරිහරණය කරන සිවුරු පරිහරණය කරන මෙන්න මේ අර්ථයේ පිණිසයි. ඒ තුල කෙලෙස් උපදින්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අර තිස්ස තෙරුන්ගේ කතාවේදී, එතකොට ඒ තිස්ස කියන ස්වාමීන් වහන්සේට ලැබුණ මේ ගොරෝසු වස්ත්‍රයෙන් ඒ උන්වහන්සේගේ සහෝදරියක් සිනිඳු වස්ත්‍රයක් කරලා උන්වහන්සේට දුන්නා. ඉතින් ඒකෙන් සිවුරක් කරලා කල්පනා කළා නෑ මේක අද නෙමෙයි හෙට පුරවනවා. ඒතකොට ඒ කල්පනා කරේ නෑ, නුවණින් සැලකුවේ නෑ. ඒ නිසා මොකද වුනේ? ඒ සිවුරෙම කාවෙක් වෙලා උපදින්න සිද්ධ වුණා. ඒතකොට මේ වගේ දැන් අපි ගත්තා මේ තමන් පරිභෝග කරන ප්‍රත්‍ය, ඊළඟට දාණය, ඊළඟට ගිලන්පස බෙහෙත් පිරිකර, ඊළඟට තමන් වාසය කරන කුටි සෙනසුන් ආදී. ඒතර මේවත් හික්මීම පිණිස පවතින දේවල්. ඊළඟට සාමාන්‍ය ලෝකේ දැන් අපි ගිහි ධර්මය පුරුදු කරන ගිහි ශ්‍රාවකයෝ විදිහට ගත්තොත්, ඒතර ඔබ තමන් පරිභෝග කරන වස්තුන් පිළිබඳව
ඒවා පිළිබඳව දැන් අපි ඔබ ආහාර ගන්නකොට ඒ ගන්න අර්ථයේ සලකා ගන්නවා නම් ඒක සංවරයක්. ඊළඟට ඔබ පරිහරණය කරන වස්ත්‍ර ආදිය පරිහරණය කිරීමේදී ඔබ ඒක නුවණින් සලකලා පරිභෝග කරනවා නම් ඒකත් සංවරයක්. ඒතොර ශ්‍රාවකයා මේවා තමන්ගේ ජීවිත තුළ පවත්වන ගුණධර්ම වශයෙන් නිතර නිතර පුරුදු කරන්න ඕන දේවල්. ඒතොර මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා ඒ සීලය පවතිනවා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතින කරුණක් වශයෙන්. ඒ ගැන උන්වහන්සේ පෙන්වා දීලා තිනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ඒ සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල පුරුදු කරන්න ඕන කියලා. ତୋର ଏତନ ସିଲେ ଆଇତି ସେକ ବଳ ସେକ କିଆନ ହିକମେନୋ ତୋର ଏ ହିକମେନ କିନା ତୁଲ ତିନ ବଳයක් ଶକ୍ତିයක් ବସେଁ ପାବତିନୋ ସିଲେ କିନେଦି ତୋର ଏ ସିଲେ ପାବତିନ୍ନେ ଏ କିନା ତୁଲ ଏ ଶ୍ରାବକିଆ ତୁଲ ସତରାପାୟେ ନିଦାସ୍ୱୀମଟ ଓମନା କରନ ବଳයක් ବସେଁ ସଂକାର ଉତ୍ପତ୍ତି କିନେ ସୂତ୍ର ଦେଶନାବିଦି බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සීක බල දිනු කරපු කෙනා එයා කැමතිනම් මනුස්ස ලෝකයේ උසස් පවුලක උපදින්න එයාට පුළුවන්කම ලැබෙනවා කියලා. ඊළඟට දෙවියන් අතර චාතුම් මහරජිකේ වේවා තාවතින් සේවේවා මේ ආදි දිව්‍ය ලෝකවල එයා කැමතිනම් ඒ ලෝකවල සිත පිහිටුවාගෙන ඒ ලෝකවල උපදින්න පුළුවන් කියලා. ඒ කියන්නේ සීලය කියන්නේ එහෙමනම් බලයක්. සීලය කියන්නේ ශක්තියක්. එක්තරා රහතන් වහන්සේ නමක් දේශනා කරනවා ඒ සීලය කියලා කියන්නේ සමහරට මේ ගමනක් යන කෙනෙකුට කුසගින්න නිවා ගන්නට උපකාර වෙන බත්මුලක් වගේ කියලා. ගමනක් යන කෙනෙකුට සුවපහසුවෙන් යන්න පුළුවන් රථයක් වගේ කියලා. තොර බලන්න කොච්චර මේ ධර්ම මාර්ගය කියන ගමනේ යන කෙනාට ආරෂ්ඨාංගික මාර්ගය පුරුදු කරන කෙනාට සීලය කියලා කියන්නේ හොඳ පිරිසිදු ලස්සන සුවපහසු රථයක්. ඒ රථයට නැගගත්තොත් තමයි ඒ ගමන පහසුවෙන් යන්න පුළුවන්. එහෙමනම් අපේ බෞද්ධ විදිහට අපි හැමදෙනාගේම ඉලක්කයක් තියෙනවා. මොකක්ද ඉලක්කය? චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන දේ අපි සාක්ෂාත් කරන්න නම් ඒ සඳහා නම් අපි මහන්සි ගන්න. එහෙමනම් අපේ ජීවිතය තුළ පිහිටලා තියෙන්නට ඕනේ සීලය කියන කාරණාව. එතකොට මේ කාරණාවේදී අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් විදිහට බුදුරජාණන් වහන්සේව සරණ ගිය ධර්මයේ සරණ ගිය තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට අපිට ආදර්ශයක් ගන්න ඕමනයි. මොකද ආදර්ශය වෙන්නට ඕන? ඒ තමයි අතීතයේ බුද්ධ ශාසනය තුල යම් ශ්‍රාවක පිරිසක් මේ සීලාදී ගුණධර්ම පුරුදු කළාද ඒ පුරුදු කරපු ආකාරය ආදර්ශයට අරගෙන තමන්ගේ ජීවිත පුරුදු කරන්න ඕනේ ගුණධර්ම තුල. දැන් විසාඛා උපාසිකාවට බුදුරජාණන් වහන්සේ පින්වා දුන්නා අතීතයේ වැඩ හිටිය ශ්‍රාවකයන් වහන්සේලා උපමාවට අරගෙන තමනුත් අතීතයේ හිටපු ශ්‍රාවකයනුත් ප්‍රාණඝාතයෙන් වැළකී සිටියා. ඒ නිසා මමත් ප්‍රාණඝාතයෙන් වළකිනවා. එතකොට ඒ තමනුත් ප්‍රාණඝාතයෙන් වළකින්නේ අතීතයේ හිටපු ශ්‍රාවකයන් වහන්සේලාව උදාහරණයට අරගෙනයි. ඊළඟට තව කාරණාවක් තියෙනවා. ඒ තමයි තමන් උපමාවට අරගෙන සීලය ආරක්ෂා කිරීම. ඒ කියන්නේ තමන් සිල්පද ආරක්ෂා කරනවා. ඊට පස්සේ තමන් ප්‍රාණඝාතය නොකර සිටිනවා. අනුන්ට ප්‍රාණඝාතය කරන්න අනුමල දෙන්නෙත් නැහැ. ප්‍රාණඝාතය නොකිරීමේ ගුණ කියනවා. තමන්ගේ ජීවිතයට යම් හානියක් වෙනවා නම් තමන් අකමැතියි. තමන්ගේ දෙයක් අනිත් කෙනෙක් සොරකම් කරනවා නම් තමන් අකමැතියි.
තමන්ව කෙනෙක් රවට්ටනවා නම් තමන් අකමැති බොරුවෙන්. එතකොට මේක තමන් කල්පනා කරන්න ඕනේ. එතකොට තමන්ගේ ජීවිතේට තමන් අකමැති යම්සේද අනිත් අයත් තමන්ගේ ජීවිතේට කැමති ඒ තමන්ට ඒ අනතුරු වෙනවට අකමැති. එහෙම කල්පනා කරලා සීල සංවරය ඇති කරගන්න ඕනේ. ඊළඟට සීල සංවරය නැති කෙනෙකුට මනුස්ස ලෝකයෙන් චුත වුණාට පස්සේ වෙන අනතුර ගැන කල්පනා කරන්නට ඕන. ඒ සඳහා ප්‍රේත වස්තු ආදී බුද්ධ දේශනාවල ඒ කරුණවල, ඊළඟට දේවදූත සූත්‍රය ආදී නිරය ගැන සඳහන් වෙන කරුණවල ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට අපි ඒවා නිතර නිතර කල්පනා කරන්න ඕනේ. එහෙමනම් අපි ප්‍රාණඝාතයෙන් වැළකුණේ නැත්නම්, සොරකමින් වැළකුණේ නැත්නම්, කාමිත්‍යාචාරයෙන් වැළකුණේ නැත්නම් ඒට අනුරූප වූ විපාකයක් තමන්ට විඳින සිද්ධ වෙනවා කියන කරුණ. එහෙම වුණොත් අපිට පුළුවන් අප්‍රමාදීව අපි තුල සීලය කියන ගුණධර්මය පුරුදු කරගන්න. ඒ ගුණධර්මය තුල අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒක අපේ ජීවිතේ රැකවරණයක් බව අපි නිතර කල්පනා කරන්න ඕනේ. එතකොට සතර අපායේ මිදෙන්න උවමනා කරන පසුබිම ඒ තුල තියෙනවා. ඒ නිසා අපි තෙරුවන් සරණ ගිහිල්ලා, බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝයා සරණ ගිහිල්ලා, එතකොට අපේ ජීවිතේට අපි සිල්පද නිතර නිතර සමාදන් වෙලා ඒව ආරක්ෂා කරගෙන හොඳ සිහිනුවණක් පුරුදු කරලා අපේ ජීවිතේට සීලය කියන ගුණධර්මය අපි නිතර නිතර පුරුදු කරලා තමන්ගේ ධර්ම මාර්ගයේ පිණිස පවතින යානාවක් විදිහට ඒක පිහිටුවා ගන්නට ඕන. තීන සාමයේ පින්නතුන්ට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ඒ පරම දුර්ලභ වූ පරම සාන්තිය වන අමා මහ නිවන පිණිස ඒ උතුම් සිල්පද ආරක්ෂා කරගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. වස්සානේ ධර්මදේශනා.